මමත් එකගයි එස්එම් මාර්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ නායකත්වය ජේසී අලවතුවල අංක 7 සමගි ජනපල වේගය 1990 සුවසරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කය සීමා කරා සජිත් වෙනවාගේ ඊර්වසේ රැස්වෙන ගියා මාතර දිවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මතුගමෙන් ඉවරුණා හැබැයි මාස දෙකක් රැඳි කමිෂන් මාත සජිත් වෙනවා අපේක්ෂකත්ව දුන්නේ නැහැ අමාත්‍ය රොෂන් කරුණා වැඩපටන් ගත්තා අපි අපේක්ෂකව නාම යෝජනා ඔන්න දෙනවයි කියලා කියුවේ ඔක්තෝබර් 7 පළවෙනි රැස්වීම තිබ්බේ ගාලුමෝද ඔක්තෝබර් 10 ඊර්වසේ සජිත් මාතගේ රැස්වීම වේදිකා ටික ගායුවේ මම දන්නා ජිත් කියලා मम अभी आत्मिक अभी आत्मिक सनसी मतलब අපිට අත්ත කියලා දෙන්න ඕන වැරදි හදන්න ඕන නේද මට ඒක කියන්නයි දෙතුන මං අදෙන්තු පල්ලියකට ගිහිල්ලා නේ යන්න බෑ ගිය සිකුරාදා ගියා පල්ලි ඒ ගිය කොහොමද දන්නවද මූහුන්ට ආවරණයක් දාලා නිසා මට එහෙම උනේ ඇයි අත්ත කියපු නිසා නිසා මට කවිය ආගන්න මේ දේශපාලනය තුන ගේම් දාපු සෙට් එකක් ඉන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්දගේ ඩීල් එකක් තියෙනවා කියලා මම කියන්නේ ඒකයි අද ලක්ෂ්මන් යාපා කියනවා संबंध मनुष्यों उद्घोषण उद्घोषण
जनपल वेगय मेरठ बारगान के सोदान में सिद्ध में मेरठ आदरणीय में थरुन में जल संपन्न में हम नाश लागे पार्लियामेंट बहाने थोर में थम नाश ला मेरठ बार करने सदा करने जननायक हत्ते करो सरित प्रेम दास नत्वान अजित पेरा नत्वान प्रमुख सीएम द्वारा विनियन में महते आराधना बंधनागारे हमला फ्रिज हमला टेलीफोन फैन
අපේ රාජින සේනාත මහත්තයව දැම්මේ නීගම්ම පැත්තේ පල්ලම් සේනේ දැනකට අපිරවත් බලන්න යන්න දුන්නේ නැහැ. හැබැයි ඔබතුමාල මම එකක් නැව්වේ නැව්ව ගාච්චලින් වලක ආයතන නමන. ඒ නාම වැක්කනාගෙන මම බලයක් කියන්න. ඒගොල්ලන් බන්ධනාගාර වන්දරම නීත් කරනවා. ඒවට ඒසි කාමරයක් තියෙනවා. අවසන අවසන නෝනලක් යනවා හම්බුවේ. මතක තියාගන්න එහෙමයි බන්ධනාගාර ඩබල් විදි. මට ඒක අදාළම නැහැ නාලිකාව. කොන්ද කැලින්දියන් සදන් කරන්න ඕන නම් කොන්ද කැලින්දියන් ජයග්‍රහණය කරන්න ඕන නම් එකතු වෙන්න සමුය දලවල වේගෙන ගෙනෙන අවසන අවසන් කියනවා. අදිනක් කියනවා අදිත් අයලාගෙන වචනයක් කියවනක් වගේ කඩුවක් වෙනවා. අදිත් බීබර කියන්නේ හැමදාම කොන්ද කැලින්දියන් සදන් කරමු කෙනෙක්. අජිත් බීබර කියන්නේ හැමදාම අභියෝගයට මුහුණ දීමු කෙනෙක්. අජිත් බීබර කියන්නේ හැමදාම සටනේ ඉස්සරහම යන නියමුවෙක්. ඒ නිසා මම ඔබතුමා ඉන්නවා මේකේ සියලු වාදම් සියලු ජාති නියෝජන කණ්ඩායමක් ඉන්නවා. මම කිව්වා වගේ පුළුවන් නම් මුංගේ ලයිස්තුවයි අපේ ලයිස්තුවයි අධ්‍යාපන සුදුසුකම් ටික විතරක් බලන්න. අධ්‍යාපන සුසුම් මේ නාලිකාව ආරාධනා කරනවා. අපිට මඩ ගහන්න නැතුව අපේ ඉන්න අපේ සෙලස්තු ඒ අපේ සෙලස්තු දිස්ත්‍රික් මට්ටමෙන් අරන් පෙන්න බං වතුන්සු කොයිද ඉන්නේ කියලා. උසස් පෙළලින දීපු කට්ටිය විතර පෙන්වන්න කියනවා. අනේ මන්න මන්නකට මාළයක් දාන්න ආනේ අනවර කඩා ගන්න ඉන්නෙත් නෑ කවුරුවත්. හරි. ඔබතුමාලා නිල්ලීමක් කරන්නේ. දැක්කනේ. ඒ මහත්තයා කිව්වා යාගේ බුද්ධිය තරම නැරෙන් තමයි බඩු වෙන්නේ සංගියන ගමිනේ මොකද පෙස්ස කරගන්නේ අද තව වැඩක් නැහැ. එනිසා එහෙම මිනිස්සු ඉන්න ගම ඔබතුමාට සුද්ධ භූමියක් කරගන්න ඕන. මේ කලතර බෝධි අඩවිය කියන මේ ප්‍රදේශේ ඔබේ ආශිර්වාදයක් එක්ක සියලු ජාති ආගම් සියලු දේකට වරේන සමුදිනන වල වේගයට අදි ප්‍රේමරණත් සජි ප්‍රේමදාස අගමැතිවරයන් සදන් කරන මේ සමුදිනන වල වේගයට අදි ප්‍රේමරණත් වල ප්‍රේමදාස මැතිතුමත් එක්ක පාට්ලි චම්පිකරණෝගමැතිතුමත් එක්ක
अपने कुमार वेलकम में तुम्हारे तलो राजित सेनानाथ में तुम्हारे तलो मैं वेदिका इन बहल के पो हरिन प्रणाम तुम्हें तुम्हारे तलो एक तरुण नायक को दिखाते काय मेरा कहीं भी नहीं देखने आना पड़ा काम दिया नहीं एक निशा अनागत है तीन ना बित्ते कमित्रोर नहीं मैं हाथी ते काय की बलवे गतिका पशुगामी बलवे गतिका राजांडुआदी बलवे गतिका बाउलवादी बलवे गतिका का देखने अन्य सियालत तितकियला अनागत है निर्माणे के लिए मसंदाई अद समग्र जन बलवे गया मेरे के सियालों में जन कोटा से कदू करेगा ना सियालों में हाँ कम नियोजन एक करेगा ना मेरे का विनिमय अलग गवर्नमेंट निर्माणे करने ए रन मावत गुड़ने की लाती बनने साजिद पेमदास समेत तुम अब देख कहीं कहने का मैं आवता है जुमा किया नोड एक निशान मित्रों में अभी ओगुल्लंड किया ने अद मेरा के आर्थिक है खदावेटला बतुलक नोपने ना कहा देख तो तक कमान कर मिंती बनने अते बांडा धारे बंकलो पेला अजय सेवक इन जमे तुम क्या कर ने अतिकाल दीमना ने ये वक्त में भी किया नोने अद उत्सव दीमना ने अद बाडू मिला हसा उसे दे अनवा बाडू मिला हसा उसे दे अनवा अद सीन किया दे इलावे का किया दे रुपया ले कसिया हाथ ले एक कसिया पनाहे मरीप को किलो एक आधा रुपया दे सिया है आठ दिन तीन का आधा रुपया दे सिया सुवाई अद कहाँ ग्रहम पनाहा रुपया ले कसिया पनाहे एना मित्रोर ने मुकद्द में गोटा बे राजपक्ष महावीर गोटा बे राजपक्ष महाविश्वकर्म्या के लक्ष्य वैदकरण पुलवान के लक्ष्य हुआ वैदकरण विरुवा के लक्ष्य हुआ डेम मुकद्द रटे आर्थिक जगलाती अन्नी रटे आर्थिक बीमार खड़ा बैठिला रटे आर्थिक बीमार खड़ा बैठिला और तो असुवा पैरनी लंकावे पैरनतमा मूल्य समागम वित्त दबिनें समागम वहां डेम्मा तेंपत करुओ वितरक एक लक्ष अतलिस्ताय दाहक अद नन्नत्तार वेला तीनों मित्रोर नी उन्न गोटा बे राज पक्ष रटे आर्थिके पालने करने हैती खलमना करने करने हैती एक निसा मी रटे आर्थिके बंकुलो तिला तीनी मिनिस्ट्रुंटा द खंड विद्यात्ने अद सागिन अद मिनिस्ट्रुंटा पार दैवी लायवेन में हंडर अगन वात विद्यात्ने मित्रोर नी एवनी वट पिटाओ कद हादर दीन එනිසා මේ රාජපක්ෂලා ක්‍රමානුකූලව නිර්මාණය කරමින් තිබෙන දීෂණය අපි අවසන් කරන්න ඕන අපි තුල තියෙන චකිතය බිය සැකය අපි අවසන් කරන්න ඕන අද මහපාර බහැර යන්න බයයි මාධ්‍ය වේදීන් කතා කරන්න බයයි ජනමාධ්‍ය වේදීන් කතා කරන්න බයයි ඒ වගේම වෙබ් අඩවි කරුවන්ට කතා කරන්න බයයි ඇයි කොයි වෙලාවෙ හටක වෙදි තියාගෙන මෙරෙයිද කියලා දන්නේ නැහැ මිත්‍රෝර්ණි ඒකයි අද තත්ත්වේ ඒක නිසා මෙන්න මේ ක්‍රමානුකූලව ඇතිවීමෙන් තියෙන මිලිටරි පාලනය හමුදා පාලනය ඒ වගේම අනිත් පැත්තෙන් නිලධාරිවාදී පාලනය අවසන් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න මේ රටේ නිදහස ආරක්ෂා කරගන්න ඔබ තමුන්නාසේලාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න විතරක් නෙවෙයි රට ජාත්‍යන්තර වශයෙන් හුදකලා වෙන එක නතර කරගන්න අවශ්‍ය නම් එළඹෙන මේ එළඹෙන අගෝස්තු 5 වෙනිදා ඔබ නිවැරදි තීරණයක් අරගෙන මේ රට හරිමකට ගන්න නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක මේ ගමනේ යන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරගනිමි දිනමු කියමින් මම නිහඬව බොහොම ස්තුතියි දිනන කලතෝට ශක්තියක් ඔබට කරන නිසංසී වර්ණසිංහ මහත්මන්ට ඔබගේ ස්තුතිය එවැගෙන මේ විජයග්‍රහී ජනරාලි සමගින් අපි දකින ආහෙට ප්‍රාමාත්‍යවද රාජිත සේනාරත්න මහත්මන් එවගේම අශ්වන් මහත්මන් සහ කීර්තී කාර්යෝසන් මහත්මන් සමග ඉස්තික චමීර් මහත්මන් මේ මොහොතේදී මේ ජනරාලි සමග එකතු වෙනවා අදිත්‍ය කරන මහත්මන් වෙනුවෙන් උදවන අසිරි දන පිළිගනිමින් අපි සූදානම් කල්පර විජයග්‍රහී ජනරාලි ආමන්ත්‍රණය කරන්නට විශ්වලම වෙනාගේ කතාවට සවන් දෙමින් කල්පර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ජේසු දේශපාල නායකත්වයක් ලබා දෙමින් නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගනිමින් කොන්ද කිලින් ත්‍යාගර තීන්දුවකට අද දවසේ සමග ජන බලවේගයේ විජයග්‍රහණය සමග එකතු වන ආදරණීය කුමාර වෙල්ගම් මහත්මනි ඔබතුමන්ට විජයග්‍රහණය ගැන රාමසිංහ සාමික ආරාධනා කරන්නට අපේ ගෞතම මහා සංඝරත්න අවසරයි ඒ වගේම තමුන්නාසලා වගේම මගේ දැන් ඉන්න අලුත් නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ වගේම අපේ
කලුතරාසනෙ ප්‍රධාන සංවිධායක අපේ කණ්ඩායම් නායක අපේ හිතවත් අජිත් පෙරමැතිතුමනි අපේ රාජිත සේනාරත්න මගේ හිත මිත්‍ර අපේ හිටපු අමාත්‍යතුමනි ඒ වගේම අපේ පීඩී අබේරත්න මැතිතුමා අපේ අස්තාර මැතිතුමා ඒ වගේම අපේ ජනරජ ප්‍රතාප මැතිතුමා ඒ වගේම අපේ කික්කේ කාර්ය විජේ මැතිතුමා ඒ වගේම අපේ කික්කේ කාර්ය මැතිතුමා විශාන්ත වර්ණසිංහ මැතිතුමා කීර්තිකාරිවස්ස මැතිතුමා ඇතුළු සියලු දෙනාගේ අවසරයි මා හිතවත් මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවන් මම වැඩි කතා කරන්නේ නැහැ දැන් නායකතුමා ඇවිල්ලා තියෙන්නේ දැන් නායකතුමා තවත් ලැස්වීමක් තියෙනවා ඉතින් ඒ නිසා මම ඒකට ඉඳ දෙන්න ඕනේ තමුන්නාස්ලා පිට ඕනෙලා කතා කරන්න පුළුවන් මේ කලුතර දිස්ත්‍රික්කයේ නමුත් මම එකක් කියනවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරංගයට ආවේ මම අවුරුදු 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් හැටියට ඉඳලා තමයි තමුන්නාස්ලාගේ අතට ආවේ ඒ මමයි තීන්දුව ගත්තේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ ඒකාධිපති සහ පෞල්වාදය සහ බලයට දින කෑදරකම නිසා ඒ නිසා තමයි මම ආවේ එතුමාට මම විවේචනය කරනවා නෙවෙයි දින 52කදී එතුමා ගත්ත තීන්දුව අගමැති ධූරයේ බාරගත් එක ඉතාමත්ම කවුරුත් ඒක හැම කෙනාම ඒකට විරුද්ධව කතා කරනවා මම තමයි විපක්ෂේ මේ අජිත් පෙරේර මහත්තයා ආණ්ඩු පක්ෂේ ඉඳන් එදා කෑ ගහනකොට එදා විපක්ෂයේ ඉඳලා නැත්තම් ඒ විපක්ෂයේ හිටපු එකම එක්කෙනා මම තමයි ඒකට විරුද්ධව එළියට බහපු පළවෙනි එක්කෙනා ඒක නිසා මම තමුන්නාස්ලාට කියනවා මම මේ පක්ෂෙට අදිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වුනේ එතුමාගේ තියෙන නායකත්වයේ සහ එතුමාගේ ඒ එතුමා කෙරෙහි විශ්වාසයක් ඇතුව ඒ නිසා මේ කුමාර් වෙල්ගමවත් මගේ පුතා සේනාල් වෙල්ගමවත් ආයිකව දක්වත් ඒ මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක මම තමුන්නා කියනවා. ඉතින් අපිට ලොකු කර්තව්‍යයක් තියෙනවා කරන්න. අපි හරියට එක්කාසු වෙලා දැන් මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව හමුදා පාලනයක් යට තියෙන ආණ්ඩුවක්. ඒ වගේම හිට්ලර් පාලනයක් කියලා මම බය නැතුව කිව්වා එදා. මම අදත් කියනවා ඒක. ඒ නිසා අපි ඔක්කොම එක වුණොත් අපිට මේ සමගි ජන බලවේගයේ දුරකථනය අපි හරියට කතර ගහලා මේක දිනෙව්වොත් අපිට කලුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියන එක මම තමුන්නාස්සර කියන්නේ. මොකද දැන් පාර්ලිමේ අපි හතරක් මම නායකත්වයේ දීලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම නායකත්වයක් දීලා කණ්ඩායම් නායකයා හැටියට දිස්ත්‍රික් නායකයා හැටියට මට ලබා ගන්න පුළුවන් වුණේ මන්ත්‍රීවරු පහයි. එක්සත් ජාතික පක්ෂය හතරක් ගත්තා, ජේවීපී එකක් ගත්තා. ඉතින් අපිට ඇයි බැරි දැන් ඒ වගේ මැතිවරණ ප්‍රතිපාලයක් ලබා ගන්න. අපිට ඉතාම හොඳින් පුළුවන් ඒ ප්‍රතිපාලය ලබා ගන්න. ඒ නිසා මම තමුන්නාස්සලට කියනවා අපි ඔක්කොම එක කවුල බැද කරමු. අපිට මෙතනදී කියන්නේ දුරකථනයේ දිනවීම පමණයි. අපි දුරකථනයේ දිනවුවොත් තමයි අපිට සජිත් ප්‍රේමදාස මහත්තයව අගමැති පිටුවට ගෙනියන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. ජය වේවායි කියමින් මම යනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි කන්සලාගේ ආදරණීය අපේක්ෂක අජිත් පෙරේරා අංකයකින් තරඟ කරන එතුමා ඇතුළු සියලුම අපේක්ෂක මහත්වරුන්ගෙන් අවසරයි මම දීර්ඝව කතා කරන්නේ නැහැ මගේ එකම ඉල්ලීම
අගෝස්තු 5 වෙනකොට අපිට මේ සදන ජයග්‍රහණය කරන්නට පුළුවන්. අපිට අඩුනේ මේ ලංකාවෙම ලක්ෂ 14යි ගිය සැරේ. මේ ලක්ෂ 14න් ලක්ෂ 7ක් අපි හැරෙව්වොත් අපි දිනනවා. ලක්ෂ 7ක් හරවන්නට අපිට ඕනේ එක ඡන්ද වෘත්තකාරට 45ක් අපි හරවන්න ඕනේ. ඒක ඒක ග්‍රාම නිලධාරි කොට. අපේ ඡන්ද 45 එහෙම හරවලා තියෙනවා. දේරුවල ආසනේ 2014 අප්‍රේල් මාසේ මම ඒ පැත්තේ ඉඳලා මහින්ද රාජපක්ෂ ජනකාණය කරා 15000. මම එතනින් එළියට බෑලා ඇවිල්ලා ජනවාරි 8 වෙනිදා මහින්දව පැරද්දුවා 15000. ඒ කියන්නේ 30000 වෙනස් වුණා මාස 10යි. ඒ නිසා මේක බැරි වැඩක් නෙවෙයි. අද කිසිම දෙයක් මේ ආණ්ඩුව රටේ ජනතාවට කළා නැහැ. රුපියල් 5000 දෙවියෝ පක්ෂේ බලලා අර අන්ත දුලිඳු දුප්පත් කන්න නැති මිනිහගේ ඒ රුපියල් 5000 බැල්ලේ මේ කාලකන්නේ ඒකත් බැල්ලේ පක්ෂේ බලලා ඒ නිසා ඉතුරු වෙන කිසිම දෙයක් කරේ නැහැ. අපි කරපු ජනතා සාහන හැදියට මොනවාක්වත් අද ජනතාවට සාහනයක් දීලා නැහැ. ඒ නිසා අද පොත්ුවේ කට්ටිය කලකිරලා ඉන්නේ. අද පොත්ුවේ ලොක්ක අපේ වේදිකාවේ වේදම අද දේවල ආසනේ පොත්ුවේ මන්ත්‍රී එක මන්ත්‍රීගෙන කද නැග්ගා. තව මන්ත්‍රීලා ගණනාවක් මාත් එක්ක කතා කරගෙන යනවා. ඒ නිසා ඒ කියන්නේ යට තට්ටුවේ ඉවිදරලා. අපි මේ ගමන ඉස්සරහට ගියොත් අපිට හරියට අපි වැඩ කළොත් අපි හරියට පෝට්ටුවේ කට්ටියට ඉන්න කතා කරමු. මතක තියාගන්න පෝට්ටුවේ සියලුම කට්ටිය පෝට්ටුකාරෝ නෙවෙයි. එදා ජනවාරි 8 වෙනිදා අපිට ඡන්ද දුන්න බරගානක් ඡන්ද දුන්න නොවැම්බර් මාසේ 16 වෙනිදා 2019. ඒක තමයි ඒගොල්ලන්ගේ අපේ 60 ගාන 40 ගානකට වැඩිලා ඒගොල්ලන්ගේ 47 දී උනේක 58 නැග්ගේ. ඒ අපේ ඡන්ද ඒ කට්ටියට නැවත කතා කරන්න. ඒ කට්ටියට අපිට එකව කරගන්න. ඒ මොකද? දැන් වගේ සමාන කට්ටියට තියෙන අමාරුවක් මේක UNP කියලා. මේක අල්ලක බෑ කියලා. දැන් අල්ලනා ටෙලිෆෝන් එක. UNP වෙනුවට සමග යන බර වේගය. අලුත් නායකයෙක්, අලුත් වැඩපිළිවෙලක්, අලුත් පක්ෂයක්, අලුත් ලකුණක් ඒ නිසා මේකත් එක්ක එකව වෙන කාටවත් අමාරු නැහැ සහෝදරනේ හැම එක්කෙනාටම එකව එකයි. ඒ නිසා මේ කට්ටියට අපිව හිර ගෙවල් වල දාලා මේ ගහන්න ගෙනියන්න බෑ සහෝදර මතක තියාගන්න. හිර ගෙවල් වල 10ක් වම්මත් අපි මේ සරණ දෙආණ්ඩුව බලවා හරිනවා. හිත නැත්තම් අනිද්දාට මතක තියාගන්න. ඒ සඳහා ලොකු ශක්තියක් අදිපරල මැදිතුමා මම හිරේ ඉන්නකොට මට විශාල ශක්තියක් දුන්න එතුමා. මේ නායකතුමා දිනම් පතා කතා කරමින් ගෙදරත් එක්ක සම්බන්ධ වෙ මගේ තනි පංගලමට මේ කට්ටිය හිටියා සහෝදරයෝ මතක තියාගන්න. ඒක තමයි මට තිබුණ එකම සැලසුම. මට මිනිස්සු හම්බෙන්න බෑ. මට කිසිම සම්බන්ධතාවයක් නැහැ ලෝකෙට. මතක තියාගන්න මේ රටේ නායකයෝ ඔක්කොම හිරේ ගියා. නමුත් තෑගේ ගෙදරින් මම විතරයි එකම දේශපාලන නායකයා හිරවත් කාලා තමුන් දාස්සලා වෙනුවෙන් ये जनाधिपति वर्णी जयग्रहण करने सजित प्रेमियन चियाबू ते बहुत मत सागत का दिया बा दिया बा काला एलिया का भूत करा ममता वाले ऐसी होने धर्माते आने ऐसा तमुन्नास से लगी आदि फेरे लग रहा अंकल के तक खतरे का हाला अन्य तोड़ के नंबर खतरे का हाला टेलीफोन में के तक खतरे है वो अमगहान ने जो लगी मिन तमुन्नास से लग කලතුරු ආසනයට අභිනව නායකත්වය ලබා දෙමින් කලතුරු දිස්ත්‍රික්කයට සතිය නායකත්වය ලබා දෙමින් අද සුවාසේ 6 වෙනි බහිර උදාවන විට කලතුරු දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිපල සමග ජනබලවේගයේ ජයග්‍රහණය ඉදිරියේ සමිතම් කරන්නට සතිය නායකත්වය ලබා දුන් රාජසීය ජනතා නායකය දින 51 වස්තා විරෝධී අරමුණේ තුල ඒක ප්‍රජාධිපති වරයාට උරුම වෙමින් නීතිය පරමාධිපත්‍ය සුරකිමින් මේ ජනතාවට නීතිය ආධිපත්‍ය ලබා දෙන්නට ව්‍යවස්ථාව සුරකිමින් කටයුතු කළ නාදමිය මිනිසා පසුගිය රජයේදී මනාප 132,000කට ආසන්න ප්‍රමාණයක් කළුතරු දිසාවේ ජනතාව ලබා දෙමින් ලංකාවේ උත්තරීතර සභාව නියෝජනය කරන්නට කළුතරු ජනතාව වර්ණ වාසනාව උදා කර දුන්නා. සරිත් නායකයා ලෙස පත් වූ කියන ගණමේ පෙර රසනම් කරේ දුන්නු सभी प्रेमदास मैं तुम तो सहयोग रूप से
अभी दीर्घ काल पराधर इनको
ආණ්ඩුවක් ගන්න ඕනේ නැත්නම් අපේ ආදරණීය පාක්ෂිකයන්ට මේ රටට අනාගතයක් නැහැ කියලා තේරෙනකොට හරින් ඉරාන් වගේ අද මේ ස්ථානට පැමිණි කතිකයන්ුත් අපේ 2010 ආපු ජව සම්පන්න දැනුගත් කණ්ඩායමත් එක්ක අනෙක් සියලු දෙනාමත් එකතු කරගෙන අපි 2015 අපේම ආණ්ඩුවක් ගන්න අපි කටයුතු කළා හැබැයි අවාසනාවකට ඒ ආණ්ඩුව රැක ගන්න අපේ නායකයන්ට බැරි වුණා අපි නැවත වරක් නැවත බැලුවා නැවත හැරිලා බැලුවා අපිට තියෙන එකම එක විකල්පයයි ඒ අපේ ආදරණීය නායක මුළු රටම ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ආදරය කරන අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ආරක්ෂා කරගෙන එතුමාව මේ රටේ නායකයා කරන එකයි කියන කාරණය අපි විතර ගත්තා එතුමට සහෝදර නැහැ මම එතුමගේ සහෝදරයා වෙලා එතුමත් එක්ක වගේ එකට වැඩ කරලා අපිට පුළුවන්කම ලැබුණා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒ අරගලය කරන්නට මම විශේෂයෙන් මතක් කරනවා අද මේ ස්ථානයේ නැති වුණත් අපේ ඉමිටියස් බාකිර් මාකර් මැතුමා මෙවර ජාතික ලයිස්තුවෙන් අපේ ඉදිරිපත් කරලා තිබෙනවා ඉමිටියස් බාකිර් මාකර් මැතුමා ලයිස්තුවේ ඉන්නවා විතරක් නෙමෙයි එතුමා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවා කියන කාරණේත් මම කියන්න කැමතියි එදා සජිත් ප්‍රේමදාස මැතුමාව ආරක්ෂා කරන්න මම කටයුතු කරපු නිසා මාව ඉමිටියස් බාකිර් මාකර් මැතුමාව සරත් පොන්සේකා මැතුමාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එළියට දැම්මා ඒක මට ලැබුණු සහතිකයක් ලැබෙන වරප්‍රසාද තියාගෙන මන්ත්‍රීකම් තියාගෙන යස් රයිට්ස් කියාගෙන බලාගෙන ඉන්නේ නැතුව හරි දෙයක හරි කියලා වැරදි දෙයක වැරදි කියලා ඒ සටන කරන්න තියෙන ශක්තිය මං එදා මගේ පක්ෂය ඇතුළේ පෙන්වුම් කළා ඒ නිසා අපි ආඩම්බර වෙනවාද සජිත් ප්‍රේමදාස මැතිතුමාව ආරක්ෂා කරගන්න ලැබීම ගැන මිතුරුනි එදා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්න ආපු වෙලාවේ ඔබතුමාලගේ මතක ඇති කවදක්වත් නැති විදියට අසාධාරණ විදියට සුදුසුම කෙනාව ප්‍රතික්ෂේප කරනකොට අපේ ආදරණීය නායකයා ප්‍රතික්ෂේප කරනකොට අපිට සිද්ධ වුණා සටන් කරන්න ඒ සටනේ අවසානයේ අපේක්ෂකත්වයේ ගත්තා කකුලෙන් යද්දී නැත්තම් දිනනවා ඉන්පස්සේ විපක්ෂ නායකකමත් අහිමි කරන්න හැදුවා ඒ විපක්ෂ නායකකම අහිමි කරන්න හදන මොහොතේ මම ඒ පාර්ලිමේන්තුවේ මට තිබෙන ධූරය අනුව ලැබුණු අවස්ථාව සලකලා මට පුළුවන්කම ලැබුණා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර අක්ෂණයෙන් එදා යෝජනා කරලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බවට පත් කරන්න ඒ හැමදාම විපක්ෂ නායක කමිටිය යන නෙවෙයි ඊළඟ පියවරට යන්න අවශ්‍ය පදනම සකස් කරගන්න ඉන්පස්සේ ආවේ මහ මැතිවරණේ අපි නායකතුමාට වැඳලා කිව්වා සර් මේක හරියන්නේ නැහැ යැපිලි ගන්න අවු එක තමයි හරියන්නේ සර්ට අගමැතිකමට ඉල්ලලා වැඩක් නැහැ චම් දෙන්නේ නැහැ ඌ දෙන්නේ නැහැ සර්ට කැම්පේන් එක කරන්න බෑ ඌ කැම්පේන් එක කරන්න බෑ එතුමා අපිට කියනවා මම නායකකමේ ඉන්න සජිත් ලව ඔක්කොම කරගන්න සජිත් අගමැති අපේක්ෂකයා සජිත් නාමෝදනා මණ්ඩලයේ සභාපති සජිත් සම්භාරයේ ප්‍රධානියා කැමති කෙනෙක් මහලේකම් කරගන්න මේ ඔක්කොම දේවල් කිව්වා අන්තිමට අපි හොඳට වැඩේ කරගෙන යනකොට කපුලෙන් ඇද්දා අපි එතකොට මිත්‍රවරුනි හිත හදාගෙන ඉවරයි එක දෙයක් ගැන කවුරු කොහම කපුලෙන් ඇද්දත් රාජපක්ෂලගේ අවශ්‍යතාව ඉෂ්ට කරන මේ රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්න අය මොනවා කිව්වත් අපි තීරණාත්මකව සමගි ජන බලවේගය හදලා නැවත අපේ ආණ්ඩුවක් ගන්න අවශ්‍ය කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගෙන සිටියා අපි ආපසු හැරුණේ නැහැ දවසෙන් දවස අපේ කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු වුණා 80ක් විතර ඒ වගේම සංවිධායකවරු සියලු දෙනාම පහයි අපිත් එකතු වුණා අපේ මිත්‍රයෝ කීප දෙනෙක් ඇරෙන්න මේ මහා පොළවේ යථාර්ථය නොතේරෙන මිත්‍රයෝ කීප දෙනෙක් ඇරෙන්න ඒ නිසා මේ වෙනකොට වෙනත් පක්ෂවලින් අපිට සහාය වන්නට පැමිණි
ඒ ආදරණීය දේශපාලන නායකයන්ද එක්සත් ජාතික පක්ෂයේ සියලුම ශක්තියක් තියෙන බිම්මට්ටමේ හයියක් තියෙන ප්‍රඥාවන්ත මිනිස්සු සියලු දෙනා එකතු කරගෙන ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් ජාති භේදයක් නැතුව ආගම් භේදයක් නැතුව ඒ සියලු දෙනාගේම පක්ෂය තමයි අද අපි මේ ගොඩනගලා තියෙන්නේ මිත්‍රවරුනි මේ දේශපාලන සංධානයේ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා තව සති කිහිපයකින් නැවත වරක් දේශපාලන බලය ගන්න නැවත වරක් අපිට දේශපාලන බලය ගන්න පුළුවන් වර්තමාන ව්‍යවස්ථාව අනුව රටක පාලන බලය මුදල් පාලන බලය මතයි රඳා පවතින්නේ ඒ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් අපි ගන්නවා නම් එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා රටේ ආර්ථිකය පාලනය කරන්න රට පරිලයාගම දාලා මිනිසු බඩගින්නේ රස්සා නැති වෙනවා අද අමතුමනි අපේ සෞඛ්‍ය අමතුමා ඉන්නවා රාජ්‍ය අමතුමා ඔබතුමා අඩුවෙන් දීපු බේච් එක අද නැහැ අද ෆාමසියේ ගිනි ගණන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා නාවන් ස්පිරිතාලේ හැදුවට මේ අපි කියන්න ඕනේ කියන්න නැත්නම් අපි දේශපාලන කෝකියෝ ඔබතුමා මේ කළුතර රෝහලනු ශාල සේවයක් කළ දිනවා බණ්ඩාරගම රටතුලක් ඒක කියන්න අවශ්‍යයි අද ඒ කිසි දෙයක් නැහැ රාජ්‍ය අමතුමනි ඒ කිසි දෙයක් නැහැ අද ඔක්කොම අඩාල වෙලා එහෙනම් මිත්‍රවරුනි අද අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ දුක් විඳින පොඩි මිනිහා මධ්‍යම පාන්තිකයා ආරක්ෂා කරන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි අපේ සජිත් නායකතුමාට පමණයි ඒ ශක්තිය තියෙන්නේ ඉක්මන හොඳ කණ්ඩායමක් ඉන්නවා දැනුවත් කණ්ඩායමක් ඉන්නවා ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා මේ රට නිවැරදිව පාලනය කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා මේ රටේ අනාගතය ගොඩනගන්න මේ රටේ අනාගතය රටේ ජනතාවට සුබවාදී විදිහට ගොඩනගන්න අවශ්‍ය ශක්තිය අපිට තිබෙනවා මිත්‍රවරුනි අපි එක දෙයක් කියන්න කැමතියි රාජපක්ෂවරු මේ බලය ගත්තට රවටලා තරුණයෝ රවට්ටුවා කිව්වා ඉදිරිපත් කරනවායි කියලා මහා මැතිවරණයට නැනවත් උගත් වියත් මගේ කට්ටිය ඉන්නවද කරුතර ලයිස්තුවේ වියත් මගේ කට්ටිය මහාචාර්යවරු ඉන්නවද ආචාර්යවරු ඉන්නවද දොස්තර මහතුරු ඉන්නවද නීතිඥ මහතුරු ඉන්නවද එකවුන්ටන්ලා ඉන්නවද මෙතෝරනි මේ කරුතර ජනතාව හොඳට කල්පනා කරලා බලනවා නම් මේ රටේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ පාර්ලිමේන්තුවට ගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තුවට ගැලපෙන මිනිස්සු එහෙමනම් අපේ කණ්ඩායමේ තමයි කරුතර කණ්ඩායමේ තමයි දැන උගත් පළපුරුදු උගත් ශක්තිමත් ප්‍රඥාවන්ත මිනිස්සු ගොඩක් ඉන්නේ ඒ වගේම දක්ෂ ව්‍යාපාරිකයෝ හොඳට ලෝකෙ ගැන අවබෝධය තියෙන මිනිස්සු අද අපිත් එක්ක ඉන්නවා මම කියන්නේ නෑ සියලු දෙනාම උපාධිකාරය වෙන්න ඕනේ වෘත්තිකය වෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවට යන්න නමුත් මිත්‍රවරුනි අද අපිට තමයි හොඳම කණ්ඩායම ඉන්නේ ඒ වගේම නොවැම්බර් මාසේ ඉඳලා අද වෙනකොට කළුතර දේශපාලනය වෙනස් වෙලා තියෙනවා මේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙනවා රජයේ සේවකයාගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවා ශිෂ්‍යයන්ගේ දරුවන්ගේ තරුණයන්ගේ ආකල්ප වෙනස් වෙලා තියෙනවා ගෝඨා වැඩ බැරි ගෝඨා කෙනෙක් බව පෙන්වුම් කරලා තියෙනවා මහින්ද මහත්තයා රටට වැඩ කරපු කෙනෙක් කාලයක් හැබැයි දැන් බොහොම දුර්වලව පෙනී ගිහිල්ලා තිබෙනවා හමුදාකරණය හරහා ප්‍රශ්න විසඳන්න බැරි බව පෙන්වුම් කරලා තිබෙනවා කොරෝනා වෛරසයෙන් මේ තරම් බරපතල තත්ත්වයකට පත් වෙලා මිනිස් ජීවිතක් ආර්ථිකයක් තරවටුනේ ගෝඨාගේ පරක්කුව නිසා බව පේනවා අපේ නායකතුමා ජනවාරි මාසේ දෙපාරක් කිව්වා ඉක්මනින් එයාපෝට් එක වහන්න අනතුරුදායක කොරෝනා වෛරසයේ මග එනවා ඉක්මනින් පියවර ගන්න කියලා එදා කෝචක් පාර දාගෙන හිටියා අද මට මැවිලා පේනවා පවිත්‍ර හිනා වෙනවා මොකද මම එතකොට පිටිපස්සෙන් ඉන්නේ අද මට මැවිලා පේනවා ජෝන්ස්ටන් හිනා වෙනවා මොකද මම එතකොට පිටිපස්සෙන් ඉන්නේ එදා මේ රටට තියෙන අනතුර ලංකාවේ දේශපාලනඥයෝ අතරින් පළවෙනිය හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා පෙන්වලා දෙනකොට එදා හිනා වෙච්ච අයට අපි කියනවා අපේ නායකයා මේ ලෝකයේ ගැන දන්න පළපුරුදු උගත් මේ රටට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් අපි එතුමත් එක්ක ඉන්නවා එතුමා අත නොහැර ඉන්නවා එක දිගට ඉන්නවා එය ඔබ සියලු දෙනා ආරක්ෂා කරගෙන ඔබ සියලු දෙනා වෙනුවෙන් එහෙමනම් මිත්‍රවරුනි මේ තමයි කළුතර සංවිධායක වෙලා මම පවත්වන පළවෙනි ප්‍රධාන රැස්වීම පළවෙනි බලමණ්ඩලය හිත පිරෙන්න සෙනග ඉන්නවා තමුන්නාසලගේ ආදරය තියෙනවා තමුන්නාසලගේ ආදරය තියෙනවා වෙන මොනවද මිත්‍රවරුනි අපි අපේ වෘත්තීය ජීවිතය අතහැරලා
अपे जीवित सब संपत अतरला मैं खटुक देशपालने करने जनता वगे आदर पतागे न ඒ ජනතාවගේ ආදරය පතාගෙන දේශපාලනය කරන අපිට ජනතාවගේ ආදරය තියෙනවා අපේ ඉල්ලීමට අපේ ලියුමට මේ තරම් විශාල පිරිසක් එනවා කියලා තේරුම් ගත්තා මිත්‍රවරුනි ඒ ඔබ කෙරෙහි මගේ හිතේ තියෙන ආදරය දෙගුණ වෙනවා මිත්‍රවරුනි මේ කළුතර ජනතාව මගේ දිවි හිමිය මම ආරක්ෂා කරනවා ඒ කාර්යය මම මතක් කරනවා එමනම් අපේ නායකතුමාට යන්න තියෙනවා තව රැස්වීම බර ගන්නකට එතුමා ඡන්දය ඉල්ලන්නේ කොළඹින් කොළඹ ජනතාවත් බලාගෙන ඉන්නවා මෙදා එතුම වාර්තාගත ජයග්‍රහණයක් කොළඹින් ලබනවා ඒකෙන් කියන දෙයක් නැහැ මෙතනදී එහෙමනම් අපි තව සති කිහිපයකින් අපේ අලුත් ආණ්ඩුවක් පිහිටවනවා තමුන් නාසලට පහුගිය අවුරුදු 4 මාසේ දෙන්න බැරි වෙච්ච දේවල් දෙන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවනවා ඒ ශක්තිමත් ආණ්ඩුවේ මේ කරුතරට ශක්තිමත් නායකත්වයක් ලැබිලා තියෙනවා කියන ඒ විශ්වාසය ඔබතුල තිබෙනවා නම් මාත් එක්ක එන්න තවදුරටත් එන්න අපි වැඩ කරමු අදුපාඩු හදාගමු ඔක්කොම එකතු වෙමු අපි සියලු දෙනාම ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වෙනවා කැප වෙනවා ස්තුතියි අපේ නායකතුමනි ඔබතුමාගේ පැමිණීම ගැන අපිට ආඩම්බරයක් සල්ත් නායකතුමනි आचार्य हर्षद सिल्वा अंक दहाय समग जनपल वेगय कोलंब दिस्त्रिक्य कुरुनेगल दिस्त्रिक्के ज्येष्ठ नायकत्वय जेसी अलवतुवल अंक हत समग जनपल वेगय Abhi tu
රජුන් සිරකර තබනු පෙරේ තේ රබර් පුල් පුෂ්පර්මාන්තය බහුල වශයෙන් ක්‍රියාත්මක වන දේව කර්මාන්තය සඳහා දායකත්වය ලබා දෙන ආදරණීය ජනතාවක් ලෙසම කළුතර දිසාව අපි දිනමු නීති ආධිපත්‍ය අපි දිනමු අධ්‍යාපනය අපි දිනමු සෞඛ්‍ය අපි දිනමු ජාත්‍යන්තර අපි දිනමු අදස්ස වාසය හැවනදා යුරු උදාවන විට අපි සියල්ල එකට එකතුව සමගි ජන බලවේග දිනමු විස්ස විස්ස අගනත් ලෙස ඔබු තෝරාපත් කර ගනිමු අපි දිනමු දිනන ගමන තුළ මේරටේ මිනිසුන් අපේක්ෂා කරන ආදරණීය ජනනායකත්ව ඔහු විශේෂයෙන් සියස් ගල්බන්න පහකි ලාංකේය ජන සමාජ නිර්මාණය කරමු නතර වෙනු තන සිත ලක් දරන තලව ඉදිරියට රගමන්න පහකි ආදරණීය තරුණ ජනනායකයා ඔහු සිංහ දිනන මුස්ලිම් බේදයකින් තොරව සමස්ත ලාංකේය ජන සමාජ එක හඬින් ඉල්ලා සිටින විශ්ව විශ්වයේ පාර්ලිමේන්තු මහා නතුවරණයෙන් නිසක ලෝසන මේරටේ පාලන බල ලබා ගන්නා විට මේරටේ ජනතාව අපේක්ෂා කළ සදාදරණීය ජනනායකයා ඔබ එහෙමනම් ගෞරවනීය ආරාධනීය කළුතර ආසන බලමණ්ඩලයේ විජයග්‍රාහි ජනරාලී ආමන්ත්‍රණය කරන්නට සමගි ජන බලවේගයේ සදාදරණීය නායක විශ්වය විශ්වයේ පාර්ලිමේන්තු මහා නතුවරණයේ මේරටේ නිසක ජනනායකත්වයට පත්වන අපේ ආදරණීය ජනතා නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ආදරණීය ජනහරි ආරාධනා කරන බවයි. අනිකුත් ආගමික නායකතුමන්ලා පූජකතුමන්ලාගේ නමස්කාරයි අප හිතාදර කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක කළුතර ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් පෙරේරා මැතිතුමනි එවැගේම අප හිතාදර සහෝදර අපේක්ෂකතුමන්ලා වන ගරු රාජ සේනාරත්න අමාත්‍යතුමනි අපහිතවත් ජගත් විතාන මැතිතුමනි කිත්සිරි කහටපිටියේ මැතිතුමනි ඉස්තිකාර් ජමීල් මැතිතුමනි පීඩී අවේරත්න මැතිතුමනි අස්ලාම් මැතිතුමනි කීර්ති කාර්යවස මැතිතුමනි ඒ රාජ සේනාරත්න මැතිනිය අජිත් පෙරේරා මැතිරිය සියලුම නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා ඒ වගේම අද කළුතර ආසනයෙන් මේ ස්ථානයට පැමිණි මේ මහා ජනගංගා දායබර මඟුරුණී පියවරුණි සහෝදර සහෝදරියනි මිත්‍රවරු අද දිනේ ඉතාමත්ම සතුටු වෙනවා අජිත් පෙරේරා මැතිතුමාගේ මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් කළුතර මැතිවරණ කොට්ටාසේ පවත්වන බලමණ්ඩල රැස්වීම ජන ගංගාවකින් සමන්විත වුණු ජන රැලියක් බවට පත් වෙලා තිබේ අජිත් පෙරේරා මැතිතුමා අපිත් සමග අලුත් ගමනක් යන්නට බොහොම එලිතරව නොබියව එකට හිටගත් පුද්ගලයෙක් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකත්වයේ වෙනුවෙන්
ඉතාමත්ම සටන්කාමී ලෙස කටයුතු කරලා ඒ අපේක්ෂකත්ව සරණ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරගන්න ඕනේ. එනිසා ආරම්භයේදීම කළුතර මැතිවරණ කොට්ටාසේ ජනතාවගෙන් පිල්ලීමක් කරනවා මෙවර කළුතර දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබල අජිත් පෙරේරා මැතිතුමාට නැමතත් පාර්ලිමේන්තු වරම් ලබන්නට ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතාදර මිත්‍රවරුනි, සමගි ජන බලවේගයේ දුරකතනෙන් අලුත් ගමනක් යන මොහොත. දේශපාලන ශාස්ත්‍රයේ විප්ලවකාරී පෙරලිකාරී ගමනක් දියත් කරන අවස්ථාව. හොඳින් මතක තබා ගන්න, අපේ බලාපොරොත්තුව මනුස්සකමට මුල් තැන දෙන යුගයක් නිර්මාණය කරන මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය හදවතක් ඇති ආණ්ඩුවක් බිහි කරන ජනතාවගේ දුක ඉදිරියේ හදවත උණු වෙලා ජනතා ප්‍රශ්නවලට විසඳුම් සපයන රජයක් බිහි කරන නොවැම්බර් 16 වෙනිදා 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ලොකු ජනවරමක් ලබා දීලා වෙනසක් ඇති කළා. නමුත් මේ වන විට අපේ රටේ ජනතාවට මේ වෙනසේ ප්‍රතිඵල හොඳින් දැනෙලා තිබෙනවා. අද වෙන විට මේ රජය ඔප්පු කරලා හමාරයි. මේක වැදගත් ආණ්ඩුවක්. ජනතාවට ශක්තිය ලබා දෙන්න බැරි ආණ්ඩුවක්. ආර්ථිකයේ ගොඩනගන්න බැරි ආණ්ඩුවක්. ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව මූලික මූලධර්මවත් අවබෝධ නොකරගත් ආණ්ඩුවක්. හිතවත් මිත්‍රවරුනි, කොරෝනාව නිසා ලෝක ආර්ථිකයක් රටේ ආර්ථිකයක් කඩාවැටේ. මේක අමුතුම තත්ත්වයක්. මේක අලුත්ම තත්ත්වයක්. අලුත් තත්ත්වයකට අලුත් අභිෝගවලට අලුත් විසඳුම් අවශ්‍යයි. නිර්මාණශීලී විසඳුම් අවශ්‍යයි. යල් පැන ගිය ගතානුගතික වැඩපිළිවෙළ වලින් මේ මොහොතේ රටේ ප්‍රශ්න විසඳන්නට බැහැ. මම තරුණ ආසනයට වගකීමෙන් කියනවා, මේ රටේ පොදු ජනතාවගේ ජන ජීවිතය සෞභාග්‍ය සම්පන්න කරවන ඒ හැකියාව සමගි ජන බලවේගය අපිට තිබෙනවා. අපි හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා ජනතාවගේ ප්‍රශ්න, ජනතාවගේ ගැටලු. අද දවසේ වෙනකොට මිත්‍රවරුනි, මිනිස්සුන්ගේ අපේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩන් වැටිලා ස්වයං රැකියා අකර්මණ්‍ය වෙලා ග්‍රාමීය නාගරික ආර්ථිකය සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් වෙලා ආණ්ඩුවට තේරෙන්නේ නැහැ කොහොමද මේ කරාවටන ආර්ථිකයේ ගොඩනගන්නේ කියන කාරණා. මිත්‍රවරුනි, අපේ රටේ ආර්ථිකයට මූල්‍ය ශක්තියක් අවශ්‍යයි. ලෝකේ හැම රටකම ඒ ආණ්ඩු තව තමන්ගේ ආර්ථිකයට මුදල් පොම්ප කරනවා. ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් කියලා මූල්‍ය උත්තේජක පැකේජයක් ක්‍රියාත්මක කරලා ආණ්ඩු මේ වෙලාවේ කරන්නේ මොකක්ද? මුදල් පොම්ප කිරීම. කොහොමද මුදල් පොම්ප කරන්නේ? මිනිස්සුන්ගේ අතට සල්ලි දීලා, මිනිස්සුන්ට සහන දීලා.
ඒක මේ අන්තර්කාලීන කාලේ කරන්නට ඕන ඒ මොකද මාස 6 7ක් යනකොට ආපහු ලෝක ආර්ථිකය ශක්තිමත් වෙනවා ඒ ශක්තිමත් වෙනකන් ඒ ඒ ආණ්ඩු තීන්දුව කරලා තිබෙනවා තමන්ගේ රට රැසියන් ආරක්ෂා කිරීම ඒ අයගේ පරම පවිත්‍ර යුතුකමයි කියලා අපේ ආණ්ඩුව මොකද කරන්නේ අපේ රජය මොකද කරන්නේ ලෝකයේ තෙල් මිල අඩු වෙනකොට අවුරුද්ද නොකරවාම තෙල් මිල වෙනස් කරන්නේ නැtei කියලා කැබිනට් තීන්දු ගත්තු ආණ්ඩුවේ තියෙනවා මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් තියෙනවා තෙල් මිල අඩු වීමේ සහනය මිනිසුන්ට දෙන්න අකමැතිමේ රජය මිත්ත වරුණේ තෙල් මිල අඩු කරයි කියන්නේ මොකද වෙන්නේ බඩු මිල අඩු වෙනවා ජීවන බර අඩු වෙනවා ජනතාවගේ අතේ මුදල් වැඩි වෙනවා ඒ මුදල් වැඩි වෙනකොට ජනතාව පරිභෝජනය කරනවා ආයෝජනය කරනවා ඉතිරි කරනවා ඒ තුනම කරනකොට රටේ ආර්ථිකය ඉහළට යනවා එහෙම තමයි පිටරටවල නායකයෝ හිතන්නේ ඒ අය එහෙම හිතුවට අපේ රටේ ලොක්කෝ එහෙම හිතන්නේ නැහැ බලන්න මේ කොරෝනාවෙන් විපතට පත් වුණු ජනතාවට ආණ්ඩුව ලබා දුන්නේ 5000ක් වැඩි සොච්චම් මුදල 5000යි මොනවා කරන්නද මිත්‍ර උරුම ගත්ත ගමන් වාස්ත වෙනවා 5000ෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ මැතිවරණයකුත් ළඟ ඉන්න නිසා ඕනනම් හිතන්න ඉත තවත් 5000ක් දෙයි. නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් අඳුම ගානේ මේ රටේ ජනතාවට ආහාර පාන ටික අරගෙන හරි ජීවත් වෙන්නට රජයේ මේජරිය මූල්‍ය හයියක් ලබා දෙන්නට ඕන. හිතාදර වික්‍රමුණි අනිවාර්යෙන්ම සමගි ජන බල වේගේ දැලන්ත ජයග්‍රහණයක් ලබනවා. අලුතර දිස්ත්‍රික්කයට අපි දිනනවා මේ නැතිවරණ කොට්ටාසෙට අපි දිනනවා මුළු රටම අපි දිනනවා මුළු රටම දිනලා පොදු ජන ආණ්ඩුව බිහි වෙනකොට මේ රටේ මධ්‍යම පන්තියේ සිට පහළ දක්වා හැම පවුලකටම 20000 ගානේ මාසකට අපි ලබා දෙනවා ඇත්ත කියන්න ඕන හැමදාම 20000 ලැබෙන්නේ නැහැ ආර්ථිකෙන් ආර්ථික මට්ටම ඉහළට යනකම් අපි ඒ ආධාර ලබා දෙන්න ලෑස්ති. ඒ යුතුයකම ඉෂ්ට කරන ලෑස්ති. එපමණක් නොවේ. අපේ ආණ්ඩුව පත්තලා පැය 24ක් ඇතුළත මේ රටේ තෙල් මිල අඩු කරනවායි කියලා මම තමුන්නාසයට කියන කමතියි. මේ වර්තමාන රජය අරගෙන තිබෙන මෝඩ තීන්දුවට අපි එකඟ නැහැ. මාස 12ක් තෙල් මිල වෙනස් කරන්න නැහැ. අරුම පුදුම නීතියක්. මිත්තවරුනි මේ ආණ්ඩුව ඔප්පු කරලා හමාරයි. වැඩ බැහැයි කියන කාරණාව. ලොකුවට ටීවී එකේ දානවා හෙඩ්ලයින් ගහනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලට 104 සහන කොලියට ණය දෙනවායි කියන. පොදු ජනතාවට තමන්ගේ ආර්ථිකය සකස් කරගන්නට 104 සහන පොලී ණය ලබා දෙනවායි කියලා ආණ්ඩුව කියනවා. තමන්ගේ නාලිකාවල හෙඩ්ලයින් ගහනවා. පත්තරවල සිරස්වල ලියනවා. ඊළඟ දවසේ මුල් පිටුවටත් උග කියනවා. හැබැයි හෙඩ්ලයින් ගැහුවත් සිරස්වල කිව්වත් ඊළඟ දවසේ උදේ මුල් කුටි මුල් පිටුවේ කියවුවා මහ පොළොවේ මේක ක්‍රියාත්මක නැහැ දැන් මෙතන ඉන්නෝ අපේ කළුතර මැතිවරණ කොට්ටාසේ විශාල ජනතාව මං කැමතියි මේ නිදහස් මාත් ඉදිරියේ පොඩි ප්‍රශ්නයක් අහන්න මං ආරාධනා කරනවා අපේ මාධ්‍ය වේදිකාවලට දමුණාසරගේ කැමරා යොමු කරන්න මේ ජනතාව වෙත පොඩක් අත්උස්සන්න බලන්න එක්කෙනෙක් හරි
සියයට හතරේ පොලියට සහන ණයක් ගත්තා ඉන්නවා. ඊයක් ඉන්නවා. ඊ දෙක අත් උස්සලා දිනවා. සියයට හතරේ සහන පොලියට මේ හැබැයි රූගත කරාට මේ ප්‍රවෘත්ති වල යයිද නැද්ද දන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත. අද මම උදේ කලවානේ මේ ප්‍රශ්නේ ඇහුවා. ප්‍රතිපලයේ බිඳුවයි. ඊළඟට අගලවත්තේ ඇහුවා. ප්‍රතිපලයේ බිඳුවයි. ඊළඟට මතුගම ඇහුවා. ප්‍රතිපලයේ බිඳුවයි. ඊළඟට බේරුවල ඇහුවා. බිඳුවයි. දැන් කවුතරක් බිඳුවයි. එකම පුද්ගලයෙකුටවත් මේ 104 සහන පොලී ණය ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද හේතුව? ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය දැන් අක්‍රිය වෙලා තියෙනවා. ඔළුව දන්නේ කඳ කරන දේ. කඳ දන්නේ කකුල් දෙක කරන දේ. කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ. ඒ රාජිත සේනාරත්න මැතිතුමා වෛද්‍ය ආචාර්යවරයෙක් හිටියට දන්නවා සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක වැඩ කරන්නේ ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය. වැඩ කරවන්න තේරෙන්නේ නැහැ. මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා. පස්වෙනිදා දිනලා ආණ්ඩුව පිහිටවලා රජය පිහිටවලා පැය 24න් 114 සහන පොලී ණය බිම්බට මේ අපි ක්‍රියාත්මක කරනවා. වැඩ බැරි ආණ්ඩුවට උග කරන්න බෑ. වැඩ බැරි ආණ්ඩුවට උග කරන්න බෑ. පිටවරුනි තමුන්නාසල දන්නවා එදා ප්ලේන් ලෝඩ් ගණන් ආවා නොවැම්බර් 16 වෙනිදා අතිරේක ගහන්න. කවුද? විදේශීය ශ්‍රමික ප්‍රජා. මතකයි නේද? වික්‍රමසිංහ ආවා බණ්ඩාරනායක ගුවන්තොටුපළ ගොඩබෑවා. හොඳට නාලිකාවල පෙන්නවා. පෙන්නලා නමකුත් දෙන්නා. මෙන්න රටේ වෙනසක් ඇති කරන්නට රට විරුව වෙනවා පිට රට ඉඳලා. හැබැයි මොකද්ද දෛවයේ සරදම? දෛවයේ සරදම තමයි අර ප්ලේන් චාටර් කරලා කුලියට අරගෙන ඡන්දේ දමන්න ආපු රට විරුව මාස 8ක් ගියේ නැහැ. කොවිඩ් බෝම්බ කරුව හැටියට ඒගොල්ලෝගේ නම වෙනස් කරා. අද වෙනකොට කුවේත් රටේ දස දහස් ගණන මේ ආණ්ඩුව පත් කරන්නට ඡන්ද දුන්නු ශ්‍රමික ප්‍රජාව අනාතයි. ඒ ශ්‍රමික ප්‍රජාවගේ මේ රට ඉන්න පවුල් පරම්පරාවම ඔහොට්ටුවට ඡන්ද දුන්නේ. ඒ අය අනාතයි. ප්‍රධාන නාලිකාවල ඔය පෙන්නන්නේ මුහුණු පොතේ බලන්න. මහපාරේ පේමන්ට් වල අර මෙට්‍රස් දවාගෙන නිදාගෙන ඉන්නේ අපේ මිනිස්සු. මේ ආණ්ඩුවට කැක්කුමක් නැහැ. කතර රට එකයි සවුදි අරාබියේ රට එකයි. මම පහුගිය දවසක කුවේ තානාපතිතුමාව ගෙන්නුව අපේ පක්ෂකාරයාල. ගෙන්නලා ඇහුවා අමුන්නාසලට ඇයි බැරි අපේ ශ්‍රී ලංකාවේ රකගන්නේ කියලා. දන්නවද මොකද්ද එතුමා කිව්වේ කියලා? මේ ශ්‍රී ලංකාවේ අයට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඉන්දියාව ඔක්කොම බේරගෙන හැමෝම ඉන්දියාවට ගෙනහිල්ල. ෆිලිපීන්සුත් එහෙමයි. බංග්ලාදේශෙත් එහෙමයි. අපේ රටේ විතරයි අක්‍රීය තානාපති කාර්යාලයෙන් කුවේත් රටේ මේ අපේම ජනතාවට ඒ සාධාරණත්වය ඉෂ්ට කරේ නැහැ. මොකද ඒකෙන් ඔප්පු කරන්නේ වැඩ බැරි ආණ්ඩුව. ජනතාවට සේවයක් කරන්න බැරි ආණ්ඩුව. සමන් පරිප්පු පාලන විලකෝ දින 15යි ක්‍රියාත්මක කරේ. සහල් වලට ගෙනාවා රුපියල් 90ක පාලන විල. මොකද උනේ? සහල් මාෆියාව නියෝගයක් දුන්න ආණ්ඩුවට 90 කියන්නේ මේක 90ට කරන්න ඕනේ කියලා. මොකද උනේ? මුළු ආණ්ඩුවම ගිහිල්ලා සහල් මාෆියාව ළඟ ධන ගහලා වැඩ පුදලා සමා වෙන්න ස්වාමීනි කියලා 90 නැග්ගු 98ට මහ ලොකුවට නොවැම්බර් 16 වෙනිදා කිව්වේ මොකද්ද? කොන්ද පණ තියන ආණ්ඩුව
ඍජු තීන්දු ගන්න ආණ්ඩුව මිත්‍රවරුනි ඒ ආණ්ඩුව අද සහල් මාෆියාවේ හිරකාරයෙක් බවට පත් වෙලා ප්‍රාණ අපකරුවෙක් බවට පත් වෙලා සහල් මාෆියාවේ ග්‍රහණයට යටත් වෙලා ඒ නිසා මිත්‍රවරුනි මේ රටේ වෙනසක් ඇති වෙන්නට ඕන අපි අලුත් ගමනක් යන්නට ඕන හිතක් පපුවක් තියන ආණ්ඩුවක් නිර්මාණය කරන්නට ඕන ජන දුක තේරෙන ආණ්ඩුවක් ජනතාවට සහන සරසන ආණ්ඩුවක් රට ගොඩ ගමන ආණ්ඩුවක් ආදරණීය කරුකර ජනතාවනි එකතු වෙන්න එක්රොක් වෙන්න දුරකටනේ දිනවන්න සරගී ජනබලයේ දිනවන්න සමුනාසලා පතන පොඩි මිනිස්යාගේ රජය අපි පස් වෙනි රට බිහි කරනවායි කියලා මං සමුනාසලාට ප්‍රකාශ කරනවා එනම් ආදරණීය මිත්‍රවරුනි විශේෂයෙන් මාජි පෙරේර මැතිතුමා නැවත නැවතත් කියන්නට ඕන අපි වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම පරිත්‍යාගය කරලා ඉහළම කපවීම කරලා අපේ ගමනේ පතාක යෝධයෙක් හැටියට එතුමා කටයුතු කරනවා අමුනාසලාගේ හයිය එතුමට ලබා ගැනීම ඒ වගේම අපේ අපේක්ෂක කණ්ඩායම දිහා බැලුවම අපේ රාජික සේනාවත් නැමැතිතුමා මිත්‍රවරුනි සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මම විතර හිතන ආකාරයට මේ රටේ බිහිවුණු සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් සාමාන්‍ය ජනතාවට වැඩිම සේවාවක් කරපු සෞඛ්‍ය ඇමතිවරයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අපේ රාජික සේනාවත් නැමැතිතුමා අක්ෂිකාච නොමිලි ලබා දීම ස්ටෙන්ට් නොමිලි ලබා දීම ඖෂධ මිල පහත හෙලීම ඖෂධ මාෆියාවට දුම්කොළ මාෆියාවට මත්පැන් මාෆියාවට මත්ද්‍රව්‍ය මාෆියාවට විරුද්ධව රටේ ජනතාවගෙන හිතලා කටයුතු කරා අපේ ජගත් පිතාන මැතිතුමා මට කිසිදාක අමතක කරන්නට බෑ එදා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තීන්දු කරන මොහොතේ අපි මතුගොළුවේ එතුමගේ ප්‍රධානත්වයෙන් මහා ජන රැලියක් පවත්වලා මට ජනාධිපතිකම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ජන පිතාන මැතිතුමා අනුපම සේවයක් කරයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ වගේම අපේ පීඩී අභිරත් මැතිතුමා එතුමත් ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ මගේ පියාගේ කාලේ ඉඳලා එතුමත් එක්ක අත්දැක දැනගෙන කටයුතු කරා. අද අපිත් සමග අත්දැක දැනගෙන මගේ ශක්තිමත් ගමනක් යනවා අපේ පීඩී අභිරත් මැතිතුමා. ඒ වගේම කිත්සිරි කහටපිටිය මැතිතුමා පළාත් සභා ශ්‍රේෂ්ඨයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් හැටියට මං හිතන්නේ නොකොඩවාම පළාත් සභා නියෝජනත්වය ලබාගත්තු ජනතාවාදී ජනහිතකාමී මන්ත්‍රීවරයෙක්. ඒ වගේම අපේ ඉස්තිකාර ජමීල් මැතිතුමා ගරු රාජිත සේනාරත්න මැතිතුමත් සමග අත්දැක දැනගෙන බේරුවල මැතිවරණ කොට්ටාසයක් මෙදාපාර අනිවාර්යෙන්ම කළුතර වගේම ජයග්‍රහණය කරනවා මියරවැල් ඉසකයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ අස්ලම් මැතිතුමා අපිට අමතක කරන්නට බෑ. එතුමාගේ නායක රවුෆ් හකීම් මැතිතුමා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මගේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරලා අපේ සහෝදර පක්ෂවලින් එළියට ඇවිල්ලා මගේ නම යෝජනා කරපු ප්‍රධානතම පුද්ගලයා පළවෙනි පුද්ගලයා රවුෆ් හකීම් මැතිතුමා මෙතුමාගේ පක්ෂයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අස්ලම් මැතිතුමාවත් මම මතක් කරන්න ඕන. ඒ වගේම අපේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන අපේ කණ්ඩායමේ කුමාර වේදම මැතිතුමා තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කරා මිත්‍රවරුනි සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන නිසා තමයි කුමාර වේදම මැතිතුමාවත් අපේ ගමනට එකතු කරගන්න අපිට පුළුවන්කම ලැබුණේ. එතුමත් දැවැන්ත හයියා අපේ මේ ගමනට ලබා දෙනවා. ඒ වගේම ශ්‍රී වහන්සිංහ මැතිතුමා ජාතික හෙළවරුමේ නියෝජනය කරමින් අපේ ගමන ශක්තිමත් කරන්නට එතුමා දැවැන්ත හයියා වෘත්තීය වේදිකාවක් හැටියට අපිට ලබා දෙනවා. එතුමාවත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. වාමවාදී නායකෙක් වන අපේ කාර්යවසන් මැතිතුමා මතුගම කොට්ටාසේ සංවිධායකවරයා හැටියට
අපේ ගමනට ඉමහත් ශක්තියක් ලබා දෙනවා. රවින්ද්‍ර යසස් රජතුමා බණ්ඩාරගම රජවරුන්ට බල ප්‍රදේශයේ නියෝජනය කරමින් අපේ ගමන සලිමත් කරන්නට උපරිම හයිය උපරිම ශක්තිය ලබා දෙනවා. තවත් අපේ කණ්ඩායමේ රසක් සිටිනවා. ඒ සිල් දෙනාම පොඩි මිනිහගේ හිතසුව වෙනුවෙන් කැපකිරීම කරන්නට අද අපිත් සමග එකතු වෙලා සිටිනවා. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අවසාන ජන රැලිය දැන් හැම මැතිවරණ කොට්ටාසයකටම අපි ගියා. මේ හැම මැතිවරණ කොට්ටාසයකම අපිට පෙනෙන්නට තිබෙනවා සමගි ජන බලවේගය ඉහළ ජයග්‍රහණයක් ලැබෙනවා කියන සලකුණු අපිට දැනෙනවා. හැබැයි මෙදා පාර පොඩ්ඩක් පරිස්සම් වෙන්නට ඕන. පස්සේ මිදට තමයි ඡන්දෙ දීන්නේ. මම හිතන්නේ ඒ දවස්වල ඉස්සෙල්ලා දවසේ පොය දවසකුත් තියෙනවා. තමුන්හන්සේව දන්නවා නොවැම්බර් 16 වෙනිදා මොකක්ද වෙන්නේ කියලා. නොවැම්බර් 16 ජනාධිපතිවරණයට පෙර දින දෙක තුනකට පෙර තමුන්හන්සේව දැනගන්නට ඕන ලොකු රඟපෑමක් ගියක් වුණා. තමුන්හන්සේව දන්නවනේ කැලණි ගඟ දෙබෑ කරලා මහා නාගේ අතු වෙලා සර්වඥ ධාතුන් වහන්සේලා ඉස්මතු වෙලා එදා නටපු නාඩගම බුදු දහමට කරපු ලොකුම නිග්‍රහය එදා ක්‍රියාත්මක වුණා. ඉතින් මට බයක් තියෙනවා මෙදා පාර පොය දවසේ කළුගඟ දෙදා වෙලා මොනවද මතුවේ ඉන්නන්නේ. ඒ කළුගඟ වෙන්නත් පුළුවන්, ගින්ගඟ වෙන්නත් පුළුවන්, නිල්වලාගඟ වෙන්නත් පුළුවන්, මණිකගඟ වෙන්නත් පුළුවන්, මහවිලිගඟ වෙන්නත් පුළුවන්. අපේ නාලිකාවල සහෝදරයෝ දායිත දන්නේ මොකද? එදා ඒ අක්ක තමයි කිව්වේ එන්න එන්න ලක්ෂ ගණනින් එන්න පොහොට්ටු අරගෙන ගිහිල්ලා වන්දනා මාන කරන්න කියලා. හැබැයි දැන් අහනවා මගෙන් වික්‍රත් ඉන්න අපේ බෞද්ධ ප්‍රජාව පොඩක් උත්තර දෙන්න පුළුවන් නම් බෞද්ධ ප්‍රජාව අහනවා කොහෙන් මේ සංස්කෘතිය දාතුන් අපිට ආසයි වන්දනා මාන කරන්න කියලා. හැබැයි හිටි හැටි මේවා අතුරුදහන්ද? මේ වගේ නාඩගමක් නටයි දැන්න අගෝස්තු 5 වෙනිදා හැම තැනම කරන්නේ ටොම්පච් මිනිස්සු රැවැත් වීම. මේ ඇත්ත හිතන් ඉන්නවා රටේ ජනතාව ගුණාටංග වන්න පුළුවන් කියලා. මේ ඇත්ත හිතනවා මිනිස්සුන්ට බොරු කියලා අර ලයිට් කපනවා වගේ වතුර බිල් කපනවා වගේ විසංගි කරන්න පුළුවන් වෙයි කියලා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙදා පාර විසංගි වෙන්නේ ඔබතුමන්ලගේ ජල බිලවත් විදුලි බිලවත් නෙවෙයි. මෙදා පාර විසංගි වෙන්නේ තොම්පච කියන මේ ආණ්ඩුවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අලුතර ජනතාවට ජය වේවා ජය වේවා ජය වේවා සමගි ජන බලවේග සංග්‍රාමයට ජය වේවා දුරකතනයට ජය වේවා කියමින් මම නිහඬව වන් සරණයි අස්ලාමු අලයිකුම් වණක්කම් දෙවිවිහිදයි. අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේසී අලවතුවල අංක 7 සමගි ජන බලවේගය 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය